ස ભගවෙතු අරհ සභදමමස අප අපටহাඥනචරස දස බලධරස චચවිසා ජවිසාදස්ස ස සතුතුතමස දමමසරස දමමරජස්ස දමමසාමස. තාාගර්තස්සෙ සුණුුණු සම්මා සමම්බුද්බුදස්සේ නමෝතස්සෙ බගවෙතු වරහතු සමභදනමිසු අප අපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වීසාර ජෙවිසාරදස්සෙ. ස සතුතුতেමස දnaමසරස, දනමරජස්ස දනම සස තthaගṭස සњ සනම සනම්බත්බදස්ස. नमो तस् भगवत अरहत सब दमी सुअपटिहत ज्ञान चारस दस बल धरस चतुवि सारज्ज विसार दस सब सतुतम से दमिस रस दम සතාගර්ගතස සලුණුලු සම්මමා සම්නම්බුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තවමසූදානන් වෙන්නේ ඒ ෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අපරිමිත දයාවින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ඒ දේශනාගත ධර්මය ධර්මයට කැමති සකල ලෝක වාසීන්ට ශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරලා දෙමි. තමන්ද ධර්මශ්‍රවනය කරලා, ධර්මදානමයකු සලයත් ධර්මශ්‍රවනානි සංසයත් එකතු කරගෙන, ඉතාම ඉක්මං භවයකම කෙටිම කාලයකින් සසරින් එතරවීමේ පරමාර්ථය ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්න. පින්නතන අදත් මෙ දේශනා මාලාව තුළ අපිසාකච්ඡා කරන්නේ කරණීය මත්ත කියයන සූත්‍ර දේශනාව මෙ දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා නමයක් සිද්ධ කරන්න යෙදනා මේ පින්නතුන් දායකත්වය දරන්නේ දහවෙනි දේශනාව සඳහා කරණීය මත්ත සූත්‍රයේ දෙවනි ගාථාව තමයි අපි නමවිනි දේශනාවෙන් සාකච්ඡා කලේ දෙවනි ගාථාව මුල් පද දෙක සන්තුස්සකෝජ, සුභරෝජ කියන පද දෙක තමයි නමවෙනි දේශනාවෙන් සාකච්ඡා කලි. එදට සන්තුස්සකෝච කියල කේවේ පහසුවේ සතුටු කරවන්න පුළුවන් එම තල් ලද දෙයි සතුටුවෙන සුභරෝජ පහසුවයි පෝෂණය කරන්න පුළුවන් මේ වචන දෙකම භාගිතුන් වහස එක තැනකට එකතු කරලා තියෙන්නේ නිවන් දකිට කැමති කෙනෙකුට මේ කාරණාදක අත්‍යා වශ්‍යව නිසා එන අපි ඊළඟට තියන වචනය අප්ප කිච්ච තියන කාරණාවන්දලා අද දේශනාව ඉදිරියට පවත්තරනයා මොකද මේ අපප කිච්ච කියල කියන්නේ අල්ප වූ පෘත්ති ඇති බව තමන්ට වැඩ අඩු කරගන්න බව භික්‍ෂූන් වහන්සේ නමකගේ වශයෙන් නැවත මේ සඳහන් කරන්නේ බොහෝ වැඩ ගොඩ ගැහුණ ඒ භික්ෂූන්හන්සේට තමන්ගේ අරමුණ කරා යන්ඩ බෙරුවයනවා. විශේෂෙන් ධර්මය සඳහන් කරනවා කම්මාරාමතා නව කර්මාන්ත ගොඩක් තියෙනවා විහාරස්ථානයේ අලුත් ඉදිකිරීම් ගොඩා කෙරෙනවා. එතකොට භික්‍ෂූන් වහන්සේට තමන්ගේ මූලික පරමාර්තයේ පැත්තක තියලා ඒ කර්මාන්ත ගානය ඇවින්න සිද්ධ වෙන කෙරෙන හැටි බලන්ඩ සිද්ද වෙනවා හොඳට කෙරෙනවද කියල බලන්ඩ සිද්ධ වෙනවා අවශ්‍ය බඩුමුට්ටු සපයන්ඩ සිද්ධ වෙනවා ඒ සඳහාවශ්‍ය පුද්ගලයෝ හොයන්ඩ සිද්ධ වෙනවා සමහර කටයුතුගාව දේශසිත් පහළවෙඩ පුළුවන් කල කිරීම ඇතිවඩ පුළුවන් මෙ අදී නොයෙ කේතු නිසා තමන්ගේ කාරණාව මූලික පරමාර්ථය ටිකක් දුරස් වෙනවා එක තමයි කම්මආරාමතා කියලකිීවි. එළකට බස්සා රාමතා බොහෝස් පුද්ගලයන් සමඟ කතා කරන්න සිද්ධ වෙනවා. උදේටත්වෙනවා දවල්ටත්වෙනෝ හවසටත්වෙනවා රෑටත්වෙනවා මේ එන එන එනේ එන පුද්ගලයත් එක කතා කරන්න ගියහම තමන්ගේ දවස නිකම්ම ගෙවිල ගිහිල්ල තම්ම දන්නේ. ආයත් තමන්ගේ මූලික පරමාර්යන් එියටගිහිල්ලා සමහරලාට අනුකම්පාව නිසත් එහෙම කතා කරන්න යෙදෙනවා බෝමු දුරබැහැර ගෙවාගෙන සමහරලාවට දායක පිළි සොයාගෙන එනවා ඉති එච්චර දුරබැහැර ගෙවාගෙන ආපපු හම වචනයක් දෙකක් කතා කරල ඉවර කරන්නත් බෑ පෑ ගානක් ඇවිල්ල තියන්නේ ඉනාඩි දහයක් කතා කරලා එට නිෙමෙයි ඉතින් නමුත් එන වෙලාවක සීමාවත් න එක වෙලාාවක මේනවන ගොක්කොටම කතා කර ඉිවර කරන්න දින්න. නමුත් විටිං විට විටිං විට එනකොට පොතක් පතක් බලන්ඩ ගියත් ඒ කාරණාව තරියට කරඩ වෙන්නේ ධර්ම දේශනාවක් අහන්ඩ ගිය සමාරලාට එක දේශනාවක් අහ ඉවර වෙනකොට හත් අට පාරක් එක නතර කරලා යන්ඩ සිද්වේවා එද එතිකොටත් තමන්ගේ කාර්ය හුඟක් අහකටයනවා විශේෂයෙන් එවන් ගුණධරම පෝෂණය කරගණඩ භික්‍ෂුවකට අවස්ථාව ලබල දෙන්නේ දායක පාර්ශවය තුළත් යම් අවබෝධයක් තියෙන්ට තෝනේ යා යුතුවෙලාව නොයා යුතු වෙලාව පිළිබඳ. නමුත් එහෙම අවබෝධයක් බොහෝදිනකුට නැති නිසා ඒම ගිහිල්ල මුණගෙහෙන්න්ට නවත් සමහට ඊට පසේ බොහෝ චෝදනා තමයි එල්ල වෙන්නේ. ඉති එනිසා මේ ශාසනී ගුණපුරණ කාරණාවට හරිට පලිබෝධ වර්තමාන තියෙන වයිකාරණමය සඳහැ කරන්නේ නිතර නිතර පිරිස් සමඟ කතා කරන්න සිද්ධ වෙනව නම් ඒත් තමන්ගේ අරමුණෙන් බැහැට ඇඩ වෙනවා. අනික සමහරලාට ඒ කතා කිරීම් එක්ක අකමැති දේවල්ලෝට නමුත් ඔලු හොළවන්ඩවාගේ සිද්ධ වෙනවා. කිවයිතු කාරණාව සමහට කෙලින්ම්මකිවොත් යකගේ හිතරිදේ යමනා පවෙේ කියල හිතන නිසා කිව යුතුදේ නොකයිඩක් සිද්ධ වෙනවා නමුත් රිජුයින දායකය ඇතත් නැතත් කමක් නැහැ වරද හදාගන්නෝ නං කියල කෙලීම කියන්නක් පුළුවන් හැබයි එහෙම කෙනෙක් අපිට කියනවන අප හිස්මුදුනිින් පිරිගණ්ඩුවන අපි දේශනා මාලායි මුලින් ඒකාරණාව සාකච්ච ක කාටද අවවාද කළ යුත්තේ කාට දවවාද නොකළ යුත්ත කියලා. තමන්ට චෝදනා කර හැරි තමන්ගේ වරදක් පෙන්නවනන් ප්‍රඥාවන්තයක හිස්බුදුනෙන්ම පිළිගන්න. තමන්ගේ අඩුපාඩු තමන්ට දකින්න බෑ. එහින්ද ස්වාමීනි අඩුපාඩුව දැක්ක ගමම් පෙන්නලා දුන්නේ එක අපිට කරපු මහ යහපතක් කියල ඒය සතුටු වෙනවා නමුත් එහෙම වෙනය ඉන්න බොම බොහො ටිකයි. ළකට පිඳතිරි මේ බස්සා රාමතාවේ නිසා තියෙන බාධාව පැහැදිලි කරනකොට එක සූත්‍රයේ අපේ බුදුරාන් වහන්ේ ඇරි ලස්සන කාරණාවක් දේශනා කළා එක භික්ෂූන් වහන්සේ නමක් අරන්නේ වැඩඉන්නෝඒ භික්‍ෂූන් වහන්සේ දවල්ට වලඳල භාවනා කරන්ඩ කියලා ගිහිල්ල වාඩි වෙලා උන්වහන්සට නින් දෙයනවා නිදිකිරෙනවා භාවනා කටයුත්තක් නැහැ නමුත් නින්ද යනවා. දිනකට බාගිතුන් වහසේ දේශනා කරනවා ගමේ ග්‍රාමවාසී විහාර ඉන්නවා භික්ෂියූන් වහසනවා. උන්වහසේ බොහොම පහසුවෙන් සමාධීයට සම්වාධිනෝ නමුත් ඒ භික්‍ෂූන් වහන්සට එතෙන ගහට ඒ කාරණාවත් දියුණු කර ගැන්ඩ බැරූ යනවා මේ තියෙන පලිබෝධ නිසා. එක්ක දායකුුවය ල්ල කතා කරනවා දෙහමනත්තං අඩුතරමය ආරාමීන්න්‍ය සාමනයේයට ස්වාමීන් වහසෙනමක් කරගිහිල්ලා කරණාවට බාධ කරනවා ඒනිසා භාගිතන් වහසේ දේශනා කරනවා මහනිනී සමාධි සුවයට සමවදින ග්‍රාමවාසී විහාරයේ වැඩයින්න ඒ භික්‍ෂූන් වහන්සේට වඩා අර කැලෑේ ආරන්නේ වැඩයිදට නිදිකිරෙන භික්‍ෂූන් වහසමං අගී කරනවා කියලා හේතුව න්හසට වඩා මේ ග්‍රාම වා භික්ෂූ දැන් උසස් අත්වයකීන්න්න සමාධීයට සමාධීට පුළ හන්තැනකට ඇවිල්ල. නමුත් උන්වහසසිට ඉස්සරහට යන්ඩ බෑ පලි බෝධගොඩ. නමුත්තර කැලෑවින්න භක්ෂූන් වහන්සිර තියන එකම බාධාවක් විතරයි. මෙන් නිදිමත නැතිකරගත් තන උන්වහසර වෙන බාධ නෑ. නමුත්තර ගමේ භික්ෂුවට නිදිමත නැතිවුුණට වෙන බාධ ගොඩක් තියෙනවා. ඒනිසා අරන්නේ නිදිකිරෙන භික්‍ෂුම අගේ කරනවා කියල දේශනා කරනවා. එන පිරිස් එක්ක නිතර නිතර කතා කරන්න ගිය හම තමන් අරමුණින් බෙහැරට ඇඩ සිද්දවෙේවා. සංගනි කාරාමතා පිරිස සමග නිතර හැසිරෙන්ට කැමතිනන් ඒකත් තමන්ගේ කාරණාවට බාධාවක් උතුම් විවේකය භාගිතු හසේ හරියට අගේ කලාන්නේෙ. න සමහර පිරිසක් ඉන්නවා තනියම ඉන්න හරි අමාාවී හුද කලා බව ශාසනය ඉතාම අගේ කරනවා නම් අපි ඇහෙනවා සමහර කෙනෙක් ගිහි කෙනෙක් නමුත් කියනවා තනය මින්නකට හරි පාලුවයි කියලා දෙනිසා ඒ පාලුව නැති කරගන්න සමහර වෙලාවට එක රූප අහන අන්තරයේ ක්‍රියාත්මක කරනවා නැතන් ගුවන් විදුල අන්ත්‍රයේ ටික කයිියෙන් ක්‍රාත්මක කරනවා ඒත් බැරින ඒ දෙකෙෙන්මත් ඒ කාන්සිය නැතිකරගණන්ඩ බැරින ටිකක් වැඩිවෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න්ඩ පුළුුවහන් කෙනෙකුට දුරකැතන ඇමතුමක් හරිගන්නවා. එද පෑගානක් නාස්තිකරන්න පුළුවන් ඒක හොඳයි කියලා හිතෙනවා. නත් භාගිතුන් වහස දේශනා කරනවා භික්‍ෂූක ගෙවශයෙන් මෙ නිතර නිතර පිරිස් එක්ක හැසිරෙන්ට කැමති නම් ට කායිවිවේකය චෙත්ත විවේකය ලැබෙන්න්නේ නැතුළනාව. ආං ඒවාගේ කාරණාවක් නිසා තමයි අප්පකිච්ච අල්පූ කෘත්තිතියෙන්දුවන කෙලි කියන්නේ. පිරිසක් සමඟ කතා කරන්න තිබුනත් එකට සීම අාවක්තියාගැන්ඩ ඕනේ. ඉක්මනට ඒකාර ඉවර කරලා තමන් මහනවෙච්චා අරමුණමකද්ද කියලා අරමුණ හොයාගෙන යන්ඩ වීරී වඩැන්ුවන කියලා. පනතිනී මෙන්න මේ ආකාරයට තියෙන මේ විවිධ වර්ගේ වැඩ අඩුකරගණ්ඩෝන කියන කාරණාව තමයි මේ අපකිච්ච කියලා සඳහන් කරන්න. තිීලකට සඳහන් කරනවා අත්‍යවශ්‍යම වැඩ ප්‍රමාණයක් තියාගන්න කියලා. අනවශ්‍ය වැඩවලට යන් ඇැතුව දවසේ අත්‍ය අවශ්‍යම වැඩ ටිකක් තියෙනවා වත් පිළිවිත් කරන ටික අත්‍ය අවශ්‍යමයි. සමහරලට දහම් කරුණක් ආගන්ඩ බොම ශ්‍රද්ධවින් එන කෙනෙකුට උපකාරෙක් කරන එක වටිනවා සසරින් එතරවෙන්ඩ උපකාරයක්න ඉල්ලන්නේ එහෙම උපකාරයක් කරනෙ එක වටිනෝ. ඒවාගේ තමන්ට අත්‍යාවශ්‍යම වැඩටිකක් තියාගන්ඩ. බොහෝ කටීති යොදාගන්්ඩිපා කියලා සඳහන් කරනවා. වැඩි කාලයක් ශ්‍රමණ ධර්මයට කැපරන්න ගෙලි කියන්න. දවසේ වැඩිකාලයක් ශ්‍රමණ ධර්මයට කැප කරන්න ඕනේ හැම වෙලාවම තමන්ගෙන් ඇසයයිුතු ප්‍රශ්නයක් තියෙනවා ඔබ පැවිදිුණේයි පැවිදිුණි ගමන්යන්ඩ නෙමේ පැවිදිියුණේ විනෝධ චාරිකායන්න්න නෙමේ පැවිදිුණේ පිරිස් එක්ක නිතරම කාලිකත කරන්න නෙමේ පැවිදිුණේ නොයයි කර්මාන්ත කරන්න නෙමේ එන පැවිදූුණි කෑම බීම ගෙදර නැතිහින්ද පැවිදිුණා නෙමයි. සලකණ්ඩ කෙනෙක් නැතිහින්ද පැවිදිුණා නෙමෙයි වෙනත් කටයුතු කරල දෙන්නට උදව උපකාර කරන්න මතන් කාත්කවුරුවත් නැති නිසා පැවිදිුණා නෙමේ. අම්ම තාත්තත් දාලා සහෝදර පිරිසත් දාලා සමාර්ලට ගෙදර තිබිච්චේ. ඉඩකඩන් යානවාහන සල්ලිමිල මුදල් මේ ඔක්කොම අත්හැරලා පැවිදි වුණේ ආය තැන කැවිල්ල දන්නෙමනැතුව වෙනමකොවත් අල්ලගන්නනමේ. අරක ජාතික කතාව කහරි ලස්සන කාරනාවක් පැදිලි කළා. බ්‍රාහ්මණවරු දෙන්නෙක් රිසි ප්‍රෝජායාවන් පැවිදි වෙනවා. ඔ වි විචිත්‍ර ධර්මකාණාවක් නොමු ොම කටියීම මතක්ර. අ ස කෝටය අ සූ කෝටියවාගේ ධනයත් තැරලා එන්නේ. සදහන් කරනවා නව හිමාලයවාගේ වැඩඉඳලා ලුණුැබුල් හොයාගෙන ඒකාලෙට ගමට වදිිනවා සමහර කාලවට කියලා එහම පින්ඩපාති වඩින දවසක වැඩිපුර ලුණු ටිකක් කම්බුණ ප්‍රධාන භික්‍ෂුවගේ උපස්ථායික භික්ෂුව එ ලුණුටික ඔතල ගහක බෙනහිකවාගේ තැනක තියෙන තිබ්බා පහෝදා දානෙලැබිල දානනිවලඳන්න යනකොට එදා දානයට ලුණු මදිී එනිසාත් දිය රසයි ආහාර මතක් වුණ අර තියාපු ලුණු ටික ඒක අරග නැවිල්ල ප්‍රධහනියගේ ආහාරයටටත් ලුණු මිශ්‍ර කරල තමනුත් පරිබෝගිට ගත්තා එතකොට ප්‍රධාන විශ්වරය යහනවා කොහෙන්ද ලුණු අඩුපාඩුවට දාගැන්ට උපස්ථායික භික්‍ෂෝ කියනවා ඊ වැඩිපුර හම්මුණනේ මං ඉතුරුටික තියල තිබ්බා එතකට ප්‍රධාන රසිවරය අහනවා රාජ්‍යත් දාලා අසූ කෝටිකයක් විතර ධනයත් අත්හැරලා විශාල දැසිදස්ව සහ මවපියොත් දාලා එ ඔක්කොම අත්හර ලැවිල්ල ඔඹ ලුණුටිකට ඇලුනද කියලා ට කතාව කොච්ච ලසද කියලා අත වෙති භික්ෂූ කියනවා බැන්නටකමක් නෑ ඔය තරන් සැරට බණින් දෙපා කියලා අපිටනං ඒගේ සැර බවක්් පෙනවන්න නමු තඒකාරණාව හරි සැරකතාව ආං ඒවාගේ කරුණු ශාසනය හරි ලස්සන්ට පෙන්න ලති නො මේ කාරණාව තේරුම් ගන්ඩ එනම් අර මුලින් සඳහන් කලාවගේ ඒ සියලුම දේවල් අත්හැරලා ඇවිදුවේ ය තව කෙනෙක් ක අලගන්නව තව කෙනෙක් නිසා බැඳෙන්ඩව. වෙනත් කර්මාන්ත නිසා බැඳිලා නිකන් කාලි නාස්ති කරන්නවත් නෙමේ. තමන් ආවයම් අරමුණක් මුදුම්පත් කර්ඩද ඒ අරමුණ වහාහා මුදුම් පපත් කරගන්න උත්සාහ කරන්නුවනෑ. ඒ සඳහා අල්පොවූ කෘත්ති ඇති කෙනෙක් බෝට පත්තෙන්ට ඕනෑ. කළ යුතු අත්‍යවශ්‍යම කාරණාව විතරක් සම්පූර්ණ කරලා. තමන්ගේ කරණාවට එදෙන් ඕන කියන රණාවයි එතන සඳහන් කරන්නේ. එතකොට පිනතු මේ සූත්‍ර දේශනාව පුරාම අපිට පේනවා මේ එක වචනයක් ඇතුළි කොයි තරන් ධර්ම කොට්ටාසයක් භාගිතන් වවාසසි ගැබ් කරල තියවද කියලා. කරණී මත්ත සූත්‍රය කියෙන කියන්නේ ඉතා දීර්ක සූත්‍රය නව ත්‍රිපිටගේ අපිට හම්බ වෙන්නේ ගාතා දහයක බොහොම පුංචි සූත්‍රයක්. මම දේශනාව බොහෝ තැන්වල මතක් කළා. මේ සූත්‍රයේ පරිහරණය කරලා භික්ෂූන් වහසල තිස්්නමක් මාසතුනක් ඇතුළස රහත් වෙනවා. නොමුත් කල්පනා කරන්නක අපි අවුරුදු කීයක් මේ සූත්‍රයේ උදේහාවස කියන ඇද කියලා. නමුත් අපට වෙච්චි ෙන සි වෙනසක් නෑ. මේ සූත්‍ර බොහොම මහානුභාවයි බොහොම බල සම්පන්නයි කියලා පිනිතරම් ධර්ම දේශනවල්ලින් අප දහම් පොත් පත්තිලින් ආනවා කියවුණෝ. ඉති අප හෝපිතිනින් කිසි ආනු භව බව අපිට නෑනේ. ඇයිඒ නැත්ති නැත්ති සූත්‍රයේ අන්තර්ගතයේ මේ විදිහිට අපි දන්න නෑ. අත්හල හිතු දේවල් මොනොවාද ලංකරගතයුතු දේවල් මොනවාද කියන කරුණ අපි මේ සූත්‍රය අරන්නෑ අපි නිකන් ගිරව්වාගේ පාලංකරගෙන කියව්වා විතරයි කරලති. ඊට වඩා දීර්ක කාරණා අන්තර්ගත කරලා යි භාගිතන හසමේ සූත්‍රයේ අපි ගාතා දහයකට සීම කරල දීල තියෙන්නේ තැබැයිඒ ගාතා දහය ඇතුළේ අපි නිවන දක්වා හේතුවයෙන කරුණු ටික අන්තර්ගත කරලා තියෙනවා ඒකයි මේක පදයක් මේ තරන් දීර්ගෝ විස්තර වෙන්නේ අන්තර්ගතය නිසා අපි මේ සාකච්ඡා කලේ ඉතා ස්වල්ප ප්‍රමාගයයි මේ කරුණක් ඇතුළේ තව දිගහරින්න කරුණු ඕන තර තියෙනවා. ලඟගටතා වචනයක් තියෙනවා සල්ලහුක උත්ති එයි එහෙම කියන්නේ සැහැල්ලු දිවි පැවැත්ම තමන්ගේ ඉදිනෙදා ජීවන පැවැත්ම හරි සැහැල්ලුව එකක් වෙන්ඩුවනෑ මහා බරබද්දර ගොඩ නැති වෙන්ඩුවනෑ අන් එනිසා සඳහන් කළා මෙ සැහැල්ලු දිවිපැවැත්ම කියලා කියන්නේ බහුබාණන්්ඩික නොවීම කියන කාරණාවයි කියලා මේ කතා කරන්න භික්‍ෂෝකග වශී ඇයි බහු බාණ්ඩික නොවීම කියල කියන්නේ බොහෝ බාණ්ඩ රැස් වෙලා තියෙන්න්න බැෑ එතකොට තරීයට කරදරයි අහුරන්්ඩෝන පිළිවලට තියන්ඩෝනේ පිහින්්ඩෝනෙ වෙනම සුද්ධ කරණ්ඩෝනේ ඒ සඳහා ගත වෙන කාලයේ ගයක් ටිකක් ලොකුවට හදලා වටිනා ගෘහබාන්්ඩ ඇතුළි තියලා අපි හිතන බොහොම හොඳයි කියලා. නවත් පිනති හිතල බලන්නකු අතුගාන්්ඩ කොච්චර කාලයක් යනවාද. මකු දැල්ලයින් කරන්න කොච්චර කාලයක් යොමු කර්ඩෝ නැත. එතකොට වටිනා ඇඳපුටු දූවිරි වැදිලා ඒව පිහැල තියන්ඩ ඕනේ. කෙනෙකො ඉදගඩ පුළ හ ට්ටමේ යන්න න. ඇදුම් නොත් අපිට වැඩිුුණොත්.ඒ හෝදන්ඩ ගත කරන කාලය එහෙම එහෙම කල්පනා කලා බලන්ඩකු දවසේ වැඩ ඉවරයක් නෑ නිමාවක් නෑ කියෙලා මැසිවිලි කොච්චර ගෙවල්ලෝ නැෙනද කියලා. බහු බාණ්ඩික වෙච්ච නිසා. නමුත් මේ බහු බාන්ඩික කියන වචනය තියෙන්නේ ික්ෂුවක් සම්බර්ධී. නමුත් අරමුන්න නිවනමනං ලැබිච ජීවිතේ ගිහි පාර්ශවයේ නමුත් සැහැල්ුවන එක හරි වටිනවා. භික්‍ෂුවට සඳහන් කළේ කුරුල්ලෙක්වාගේ වඩ කියලා. ඇයිහෙම සඳහන් කළේ කුරුල්ලට ලොකු බරක් නෑ අද මේ අත්තේ ජීවත් වෙනවා රෑට මේ අත්්‍යම ඉන්නවා හෙට ඒ ගහමත්තරල දාල වෙන ගහකි ඉන්නවා. ඊයේ ගහ ගැන කිසිීම හැඟීමක් අද නෑ ගේ අනකොට ගෙනියන්ටම කොත්තිබ්බද බ්‍යපත් බරවිරයිහිති බුණි. ග කියට කිසි දෙයක් නෑ අංගේේවාගේ තමයි භික්ෂුවවත් භාගිතුන් වහස දේශනා කළා අට පිරිකර හොඳට ම ඇති කියලා මීට වඩා දෙයක් තවත් ඔබට තියෙනවනං ඔබේ කාලයේ තමයි නාස්තිවෙන්න කියලා පිනතින අට පිරිකර කියල මෙතන කියහම අපි දකිනවා දොලොස් පිරිකර සොලොස් පිරිකර එහෙමක් තියලා පිරිකරට තව හතරක් එකතුවෙලා තවත් අටක් එකතුවෙලා නමුත් එහෙම පිරිකරක් පූජා කළ කියලා වරදක් නෑ නමුත් භාගිතුන් වහන්සේනම් ඒ අගේ කරන්න නෑ පූජා කරන පාර්ශවයට ඒගේ වරදක් නෑ දාකෙන්ට කුසල් දැස්සෙනුවනි නමුත් භික්‍ෂුවට ඒ අගේ කරන්නේ ගොද බර වැඩි වෙනවා නිසා අට පිරිකරකින් සෑහෙන්ට පුළුවන්න ඒ බුදුරජාන් වන්සේ හොඟක් අගේ කරනවා අගේවාගේ කරුණු කාරණා මත තමන්ගේ ජීවිතය ගොඩනගෙනවනන් තමන්ගේ අර්ථය මනාව සම්පූර්ණ කරගඩි ඕට කාලය ඉතුරු වෙලාටයනවා. අනේ කාලයක් නෑන වෙලාවක් නෑන කියල කියට දෙයක් නෑ ඇතිකොට හො අපි කාලයක් නෑ වෙලාවක් නෑ කිය කීවට. අපිට කාලය අරගෙන වෙලාවාරගෙනන අපේ කටයතුවලට කවදහරි ලෑස්තිවෙනකං මරණය කියන ධර්මතාවය අපිට තව කාලයක් මෙහි ජීවත්ට දෙන්නේ නෑ සුදුසු කාලයේ අපි අපේ වැඩ ටික කරගෙන තිබුණ නොතිබුණ අපිට දට යන්න සිද්ුවෙනවා. මටතාව මෙච්චර කරගන්න තියෙනව ටිකක් ඉන්ඩකීවට කවදාව අවසරයක් ලැබෙන්නේ ලැබෙන්නේ නෑ. එනි හට ඒතත්වයට මූුණ පා්ඩ ද්වේද දන්නේ නෑ. එන කළ යුතු හැම දෙයක්ම පුළහන්තරන් අද කරගන්න එක වටිනවා කියන කාරණාව අපි විශේෂීන් පිඳතුනි කල්පනා කරන්න ඕනෑ. පිඩතුන ඊළකට පැහැදිලි කරනවා සන්තින්ද්‍රියූ කියලවචනෑ. මොකදම සන්තින්ද්‍රියූ කියල කියන්නේ. පංච ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ආරමුණු. රාගය දේශය වගේ අරමුණුවලින් බැහැරවෙලා කටයුතු කරන්න කියලා. සංසිදුන් දමනය වුණු ඉන්දුුරන් ඇති කෙනෙක් බවට පත්වවෙෙන්න්න කෙළේ මිට සඳහන් කරන්නේ. ශාන්ත වූ ඉදුරුවන්. තමන්ගේ ඉන්ද්‍රියන් ශාන්ත නූනොත් තමන්ගේ ඉන්ද්‍රියන්ක් තමන්ට වසඟ නූනොත්. අපට සිද්ධ වෙනවා ඉන්ද්‍රියන්ට වසගෙන්ට. දෙකයි ඉතින එක්ො ඉන්ද්‍රියන් මට වසග කර ගණ්ඩෝනේ එම නැතිවුණුත් මම ඉන්ද්‍රියන්ට වසක වෙනවා අන්න ඒ නිසා තමයි නිවන් මග හුඟාක් ඇත් වෙන්නේ දැ අපේ වාගිතුන් වහන්සේ සීලය ගැන අපිට කරුණු දේශනා කරනකොට සීලයේ ආකාර දෙකකින් දේශනා කළා මේ සීලයේ ශික්‍ෂාපත කොටසක්තියනවා ලෝක වද්‍යයි කියලා අවකොටසක්තියවා ප්‍රඥ්ඥප්තිවද්‍යයි කියලා එතම ආකාර දෙක මොනෝද මේ ලෝකවද්දිශික්ෂාපද කියල කියන්නේ තැන් සිිල් පද පහ පන්සිල් ලෝකවද්‍යයිඒන ප්‍රාණගහතයක් බුද්ධෝත් පාදයක කළත් අබුද්ධෝත් පාද කාලයක කළත් නිෙරේ උපදදින්න සිද්ධ වෙනමයි ට ඒ ඒක ලෝකවත් දේ කියර කියන්නේ ස්වභාවයෙන්ම විශ්වයේ පවතින දෙයක් ප්‍රාණගහතයක් කළොත් තමන්ටත් දැඩුව හම්බේ. හොරකමක් කළොත් තමන්ටත් දඩුව කම්බවෙනවා. සෙල්පද පහම ගැන කල්පනා කරහම එහෙමයි. වරද කළොත් වරදර දඩුවමතියනවා. ඒ නිසා අපි හැමදාම මේ සිල් පද පහනන් විශේෂයෙන් ආරක්ෂා කරන්න මෝනේ එතුළනං හික් මෙන්්ඩම හික් මෙන්න පෙනවා. නමුත් ඊට පස්සේ පනු ඔබ තාව පහක්තියෙනවනි විකාලභෝජන වේරමනි ැ දසසීලයට යනකොට පහක්තියෙනවා අටසීලයට යනකොට තුනක්තියෙනවා නවංග පෝසතෙට යනකොට හතරක් තියනවා පසිල්ල අමතර හතරක් තියෙනවා. ඒවට මොුණවද කියන්නේ ආං ඒවට තමයි තිවද්‍ය ක ඒසිල් පද කවුද පනෝලා තියෙන්නේ. එව්වා බුදුරජාණන් වහන්සේ විසින් පනවපු දේවල්. එතට පන්සිල් භාගිතන් වහස පනෝපුවද නෑක විශ්වයේ තියන නීතියක් ඒ අපි දන්නති නිසා බුදු කෙනෙක් ලෝක පහළ වෙච්චහම අපිටක පෙන්නලා දෙනවා. මේන් මේ නීතිය උල්ලංගනය කළොත් ස්වභාව ධර්මය වින් ඔබට දුව කරනු. බදුරජාන්හස පෙන්නලදනවා ඔය කරන්්ඩිපා කියලා නීති පොත අපි නොදන්න නිසා ස්වභාව ධර්මයගේ නීතිපොත නොදන්න නිසා. අනි කරණාටික ප්‍රඥ්ඥප්තිවද්‍යයි ප්‍රඥපති වද්‍යය ක කියල කියැන්නේෙ භාගිතුන හසේ පනවපු නිසා කළම සඳහන් කළ. ඒගනි රෑට කෑම කෑවුත් පන්සිල් ඉතරක් සමාඳන් වෙනකිීමුට රාත්‍රියයා හාරි බාධාවක් නෑ නොවත් අටසිිල්ග වි ෝජන කල ක්ෂාදය. තියවා දැම් පන්සිල්ලනින් එකක් උල්ලංගනය කේවුත් නම් නිරේට යන්ඩ සිද්ධ වෙනවා. නමුත් තරාත්‍රී කෑම කෑව කියලත් නිරට ඇන්ඩු වෙනවාද කෑම කෑව කෙන නිරට ඇඩ වෙන්නන්නේ නෑ. ්‍රෝපෝහනයේ බැලුව කියලා නිරේට ඇන්ඩ වෙන්නි නෑ නවත් අකුසල් රැස්සෙන තවත් වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ බලාගන ඉන්නකොට රාගයේ ඇතිවෙනවා. දේශයේ ඇතියෙනවා. මෝහය ඇැතියෙනවා. ඉතිනු ඇතිවෙනවන්නේ. ඊඩබස්සේ ඒමත ක්‍රියාත්මක වෙන්න ගිහි ලබහෝ අකුසල් කරගන්නවානි ගීතයක් නමුත් අහන්නේ රාගයක් නිසානේ සමහර ගීතයක් නිසා රාගය උප්පාදනය කරනවනේ ඉතින් එතුවඩි ඒ තුළ එහෙම අකුසලයක් ආපහෝ තියෙනවා. නමුත් අටසිල් රං ඉන්න කෙනෙක් කරෑට කෑම කෑව කියලා නිවේට ඇන්ඩ වෙන්නේ නෑ. සුවදවිලොවුන් ගෑව කියලා ආභරණ පැළදියා කියලා ර ඩන්නේ නිරේට යඩ වෙන්නේ නැහැ. හැබැයි නිවනට ඇඩවින්නෙත් නැ. ඒක යිකාරණාවල. විසිල්පද පනෝ ලතියන අයි භාගිතනාසි. මේ පෙන්නලමි ප්‍රඥප්තිවදී ශික්ෂාපද පෙන්න ලතියනෙ නිවන් දකිට කැමති කෙනෙකුට. මේ මත හික්මේන්ඩුවනෑ. ඒකරයි පෙන්න ලතිෙන්. දින් රාත්‍රිය ආහාරය ගත්ත කලෙ නි ාර ක්කට ම පිඳුතු නිකතු කරන්නේේ. නිරේට යඩ වෙන්නේ නැහැ නමුත් භාගිතුන් වහන්සේ මෙහෙමකර කර නිවන්දකින්න බෑ කියල දේශනා කලාන නිවන්දකිඩ බෑ. බුදුරජාණන් වහන්සේට හොරෙන් නිවනට යන්ඩ බෑ කවදාවත්ම. යනවන භාගිතුන් වහන්සේ පෙන් අපපු විදිහට තමයි නිවනට යන්ඩ පුළුවන්වෙන්නේ. එයන මේ සන්තින්ද්‍රියෝ තමන්ගේ ඉන්දුරන් දමනය කර ගණ්ඩුවනේ. ඉදුරන් දමනය කරනවා කියල කියන්නේ කෙලිස්පාලනය කරනවා කියනෙකන ප්‍රාණගහත කරන්න්න ක්ලේසයක් තියෙන්ුවන හොරකමක් කරන්න කලේසියක් තියෙන්ටුවනි දුර පංච ඉන්ද්‍රිය ගැනවිතන සඳහන් කරහම ඇහන් කොච්චර දේවල් බලන්න හිතෙනවාද අපි සාමාන්‍යගෙදර ඉන්නකොට රෝප අහනී ටෙලිනාට්ටිය චිත්‍ර පටවාගේ දේවල් නැරබුවට. ්‍රීඩා අතරඟග වගේ නැරැබවාට සිල්ගත්ත දවසටඒ වැඩේ කරන්න ඇන. ඇයි නොකරන්නේ පොරොන්දුවක් උදේ දීල තියෙනවා නච්චගීතවාදීත විසූක දස්සනා කියලා. එ පොරොන්දුව නිසා අදරූපහනි බලන්නේ හැබැයි හෙට ගියපු ගමම්ම බලනවා. අහවල් කතාාව මොකදිය වනේ කියලාපහු අහනවා. අහවල් ක්‍රීඩා තරගට මොකදය වුණේ එක නීන්ද්‍රියන්ගේ මනාදමනයක් මනාදමනයක් නෑ අදට දමනය කරගෙන ඉන්නවා නවත් එහෙම දමනය කරලාම මේ නිවනට යන්ඩ ලේසි ලේසිනෑ. අද බලන් නැත්තං රූපවාහනිය හෙට ගෙදරගිහිල්ලක් බලන්ඩ ඕනේ නැත්තං අන්න මගේ ඇහැකෙන ඉන්ද්‍රිය මන් දමනය කරලා තියෙනවා. පාරය යනකොට යම් රූපයක් දැක්කාම සමහර රූපයක් නිසා දේශයේ ඇතිවින්න පුළුවන්. සමහර රූපයක් නිසා රාගයේ තිබන්ද පුළුවන්. අංෙ රූපයට ඇලුන්න නිසා මගේ ඉන්ද්‍රී පාලනයක් නැති නිසා මේ ඇහැ කියෙන ඉන්ද්‍රීෙන් දැකපු දර්ශනය නිසා මගේ හිතට බලපෑමක් කරනවා ආපහු ආපොහු බලන්න කියලා. ආගේ නිසා නතර වෙලා පිටිපස්ස ඇහෙරිලත් බලන්න හිතෙනවා. එමන තන් නොපෙනෙන තැනකනන්. ඇඟිලි තුුඩු මත නැගල ඉස්සිලා වගේ බලන්ඩ හිතෙනවා. ඉන්ද්‍රයේ දමනයක් දමනයක් නැති නිසා. එතකට හැම ඉන්ද්‍රියකට මේ කාරණාව එහෙම අපිට එකතු කර ගන්න පුළුවන්. එතිෙන් මෙතන සන්තින්ද්‍රියෝ කියලකැන්නේ පංච ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ආරමුණු කනං ඩිවං නාසේෙන් මේ ඇගෙන් මේ ලැබෙන ආරමුණු පාලනය කරන්න. ඒ ඉන්ද්‍රියන් සංවර කරන්න ඒ දේ ආපහු බැලුවොත් ඒ සුවඳ ආග්‍රහණය කිරීම තුළින් ඒ ශබ්දයට කන්දීම තුළින් මේ රසයට ගිජුවීම තුළින් මට මෙතෙක් නැති අලුත් කෙලෙස් ප්‍රමාණයක් නං එකතු වෙන්නේ නිවනට යනවට වඩා සසර පැත්තරනය අන්ඩ වෙන්නේ නිවට යන්න නම් කෙස් අඩුවෙන්ඩයියෝ මේ ඉන්ද්‍රියන්ට අපි වහල් වෙනතා කල් අපි යන්නේ සසර පැත්තට. මේ ඉන්ද්‍රියන් දමනය කරගන්න හැමමොහොතකම අපි යන්නේ දිවන පැත්තට එන සන්තින්ද්‍රියෝ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු පාලනය කරන්නට සංවර කරන්ට කියන කාරණාව කියනවා මේ ඉන්ද්‍රියන් දමනයක් නැතුව පිනතතිී භාවක් වඩන්නත් බැෑි. ඉද්‍රිය දමනයේ නැති පුද්ලයට කවදාවත් භාවනාව කොඩන්න බැරුවයනවා ඇයි වාඩි වුනාට පස්ස අර දැකපු දේවල් මතක්වඩ පටන් ගන්න. ඇහුුණ දේවල් මත මතක්වවෙඩ පටන්ගන්න. යමක් නිසා ඇඟට දැනුන්න පහසු විස්පර්ශයක් තියෙනවනන් ඒ ස්පර්ශයේ මතක්වෙන්න පටන්ගන්නවා මෙති භාවනාවක් නෑ වාඩියලා ඉන්නවා මිසර විතරයි දේහින්ද ඉන්ද්‍රිය දමනයේ භාවනාදී කටයේතුවලටත් මනා උපකාරයක් කරනවා ඉළඟට පිඩතුනී විශේෂයෙන් සඳහන් කරනවා දේශයේ සහිතරමුණු පාර යනකොට හරියට තරහයින දේවල් තියෙනවා එති දේශයේ ඇති වෙනරමුණු රාගයේ ඇති වනාාරමුණු මේ දේවල් දිහා නොබල ඉන්න උත්සාහ කරනවාන ආ ඉන්ද්‍රියයේ දමන අපි ගව තියනවා. හැරිල බලන්ඩ ඕනෙ නෑ. එසවිල්ලා බලන්ඩ ඕනෙ නෑ. තමන්ට හමුවෙන හිතට දැනෙන්න ගැටෙන මේ දේවල් මනාව තේරුම් අරගණ්ඩුව නෑ. මේක මගේ නිවනට බාධාවක් කරන කරුණක් කියලා. ආංඒක තේරුම් අරගෙන ඒකෙන් වලකින පුද්ගලය හරි ලක්ෂයි. අපි සක්කෝ කියල වචනයක් පැහදිලි කලා. සක්කෝ කියලගැනෙ ඒ දක්ෂ බවට එළන්ට පිනතුරි සඳහන් කරනවා එහෙම උනහම නැතන් ඉන්ද්‍රියන් පාලනී කරගත්තාම අපේ ගමනත් භාවනාව කට යොදා ගැන්ට පුළුවන්.ඉගෙන වටිට බලබල යනව කෙලකැන ඉන්ද්‍රිය දමනයක් නෑ කියන එකයි. එහින්දා යම් යම්දුරක් බලාගෙන පාරය අයින් වෙලා යම්දුරක් බලාගෙන තමන් ගමන් කරනවා අපි වාහනය කියනකොට අපිට පේවා මේ දෙපැත්ත තියෙන ගස් කොළන් එ ඔක්කුම් පස්සට යනුවා වගේ පේනවා නමුත් අපි ඒදී දිහා විශේෂයෙන් බැල්මක් නෑනනි ඉදිරියට එනව පහුවෙලා යන ඉදිරියට එනවා ඔහු වෙලා යනෝ මාර්ගයේ ගමන් කරනකොටත් යම් දුරක් බඹ කීපයක් ඉස්සරහ බලාගෙන පියවි සංවර ගමනින් කියලා කියන්නේ වඩාම හෙමිනිුත් නෑ ඉතාම හියනක් නෑ. සාමාන්‍ය ගමනින් යනවා. එක තැනක තමයි බලාගෙන ඉන් අරමන්නේ. මහර්ගයේ බලාගෙන ඉන්නවා. එතකට අපට ඉදිරෙන්ගන වාහනත් පේනවා. හැම යම් ප්‍රමාණය බලන ඇතින් එන වාහනේ දිහා බලන්නේ. යම් ප්‍රමාණයක් බලාගෙන ඉන්න කොට අපට යම් දුරකින් වානනි පේනවා. එතට අප වාහනයට අයින් වෙලාදඉන්නේ කියන කාරණාවත් අපිට හොඳටම දැකග්ඩ පුළිපන්. ඉදිරිෙන් හම්බ වෙන රාගය හෝ දේශය ඇතිවෙන අරමුණු දකිනවා නත් තඒීම හොති දැක්ක විතරයි අ වාහනය යනකොට පහුුණ වගේ ඒ කාරණාව එහෙම්ම පහු කරල මගේ අර ඇහැත් යාගත්ත යම් විලක්කයක් තියෙනනගේ ඉලක්කය එක්කොම යවා. ආගක හොඳ භාාවනාව. සක්මං භාවනාව එහෙම පුද්දු කරගන්නඩ පුළුවන් මෛත්‍රයක් වඩමින් එහෙම ගමන් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවත් සතර ඉරියවයම කරන්න පුළුවන් භාවනාවක්නේ මෙ මේ සූත්‍රට කියන්නේ මෙත්ත සූත්‍රයේ කියලන්නේ කරණීය මත්ත මෛත්‍රී භාවනාවගැන්තමයි මේක කියන්නේ. ඉස්සරහට අපිට එක හම්බ වෙනවා. ඉතින් ආන් එහෙම ගමන් කරන්න පුද්ගලයෙකුට බොහොම පහසුවෙන් භාවනාවක් දියුණු කරන්න පුළුවන් අර වාඩි වෙලා කරන කාරණාව විතරක්ම නෙමෙයි භාවනාව කියන්නේ ගමන් කරනකොටත් කරන්න පුළුවන්. එ යම් දුරක් ගමන් කරනවාද. ඒ කාලෙත් අහකදා නැතුව භාවනාවකටම යොදන්න එදාට එදාට ඔහුට පුළුවන් වෙනවා. ඇදට ගමනත් තියනෙ භාවනාවත්තෙක්. ඊලකට පිනතින පැහැදිලි කරනවා විශේෂයෙන්ගේ පුද්ගලයා කාලෙෙන් ප්‍රයෝජන ගන්නව කියන්න පුළුවන් එතකට. අප කාලයක් නෑ කියන කෙන කියෙන් භාවනා කරන්න කාලයක් නෑ නවත්තර යනගම එක භාවනාවට යදන්න පුළුවන් එතට ඒ යන කාලය නහත්ති වෙලානෑ අපි ජීවත්තයෙන්ට තියනෙ බොහොම ටික කාලයයි අවුදු හැත්තෑාවක් විතර කියල කල්පනා කළු ඒ හැත්තෑවින් සෑහෙන කාලයක් ඉගෙන ගණ්ඩවිය දැගුණා ඊළඟට අනිවාරයෙන් අපි දන්නවා තවුරුදු හතාටක්වත් ඒ රග ත්ව වාාදීන්ට ගොරුවේ ලජ ජරාවට පත් වෙලා එක්තැන් වෙලා නමුත් ගෙවන්න සිද්ධ වෙන කාල එක්තිය. එතවට කොහොමත් අවුරුදු හැත්තෑවින් විසිපාක් තිහක් විතරවත් අයින් කරන්නන ඉගෙන ත්ත කාලට සෑහෙන් අයින් කරන්ඩුවන් එකළඟට අන්තිමේ අවරුදු හතාටක්වත් අයින් කරඩය. ඒ අතර පොඩි කාලයේ දී අපිට මේ හැමදේටම ඒ කාලේ උපරරිමින් ප්‍රෝජන කර්ටුවට. එතොට කාලයක් නෑ කියන කාරණාව කියවෙන්නේන. කාලීන් වැඩාරන්තියනවා. ආංහිව තීරණය කරලා කාලයේ කළමනාකරණය කරලා තමන්ගේ කටීතු දෙසා යොදාගත්ත පුද්ජලයා සක්කූ. ඔහු කාලයෙන් වැඩගණ්ඩ දක්ෂයි. අකුසලයෙන් ඇත්තෙන්ට ඔහු දක්ෂයි. අකුසලේ ඇති වෙන තැන කොතනද එතන හොයලා එතන්ට පහරදීලා එතනින් ඇත් වෙලා ඇන්නවන ඔහු හොඳ දක්ෂයක. ඟට පිතන මේ කාරණාටික කරන්නඩ ඉද්‍රිය සංවරයකයනක අත්‍යවශ්‍යයි ඉන්ද්‍රිය දමනය අත්‍යවශ්‍යයි එ නැති තැන මේ ලෝක අභියවෘ්ධය උදෙසා කරන හැම කටයුත්කටම තියෙන්නේ ලොකු බාධාවක් සන්තින්ද්‍රියෝච කියල කීවේ ආංගේ සංවරය ගැන එළඟට සඳහන් කරනවා නිපකෝ කියලවචන සන්තින්ද්‍රියෝච නිපකෝච එ නිපකෝච කියර හඳන්නලා තියෙන්නේ පිනත මෙතන නිපකෝ කලකින් ප්‍රඥාවට. කොහොම දේකාරණාව විස්තර කරලා තියෙන්නේ විශේෂයෙන් පැහැජලි කරනවා තමන්ගේ සව් පසේ දැ අප ඔභික්ෂුවක් සම්බන්ධයෙන් කතා කරනවා. තමන්ගේ සිව් පසේ නිවැරදිව ලබාගන්න කොහොමද ඒක පිළිබඳව ප්‍රඥාවක්තියෙන්දනෑ ජීවර පිණ්ඩපාත් සේනාසන විශේෂයෙන් සඳහන් කරනවා එහෙම තැන්වල තමන්ගේ සීලේයට කැලලක් නොවෙන්ඩුවනේ තමන්ගේ ආජීවය අපිරිසිදු නොවනාකාරයට ප්‍රත්තිය සේවනය කරණ්ඩුවඕනේ එහෙම කරන්නේ කොහොමද කියලා නුවනින් කල්පනා කරලා බලන්ඩුවනි කියලා සියවපසය ලබාගණ්ඩි ගියහම තමන්ගේ සීලේයට හානිවිනාවාද ධර්මානුකූල ජීවිතයට හානි වෙනවාද සමහර වෙලාවට ඉතා සුළු කුඩා බොරුවක් වඩ පුළුවන් එකින් ලොකු ලාභයක් ලැබෙන්ට පුළුවන් පොඩිබොරුවක් කියන්න තිය නැත්තං සම්ය ප්‍රයෝගයක් කරන්න තියන්නේ. ලොකු ලාභයක් ලැබෙනවා නමුතයක ඒ තරන් හොඳ නෑ සීලයේ පලුදු කරගන්න තර ලකු ලාබයක් ැබුවත් එක ලාබයක් නෙමෙයි. ඒ ලාබේ නැතිවුුණට කමක් නෑ තමන් මෙතෙක් ආරක්ෂා කරපු සීලී තිබුණනා ඒක ඊට වඩා ලාභයක් ගොද බිඳදිරි කෝටි ගානක ලාභයක් ලැබුණ ඒ ලාබයටට බෑන ඇි සුගතියට ගෙනියන්ද. නමුත් අර බිඳගත්යේ නැති සීලේට පුළුහන් මරණය සමගම සුගති ගාමී කරන්නට එන අර කෝටි ගානට වඩා මෙසීලේ වටිනවා එ ආං ඒතැන්ගොල ප්‍රඥාවන්ත වඩෝනේ ඒ සූපසේ ලබන්නේ කොහොමද කියලා ආජීවයට හානිවෙන තැනක් නම් එතන කොච්චර ලැබුණන තපා. ඉතා සුළු දෙයක් ලැබුණටකමක් නෑ ආජීවයට හානියක් නැත්ත. ආං ඒකාරණාව තේරුම් ගණ්ඩ හොඳ ප්‍රඥාවක් තියෙන්ඩුවන කියන කරණාවේ සඳහන්කන්න මේ දේ මෙහෙම කළොත් මගේ සීලේට හානි වෙනවද. හනිවෙනවන ගිපා. ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් ඇසුරු කලාාට මේ පුද්ගලය ඇසුරු කිරීම නිසා මගේ ඉදිනෙද කටයුතුවට හානි වෙනවද. බාධ වෙනවාද. ඒම් ඔහු කොයි තර තරාතිරමින් උසස් කෙනෙක් වුණනත් මට වැඩක් නෑ. ඔහු මට මොන තරන් උපකාර කරන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක්ද මට බපුද්ගලයකින් වැඩක්න. ට හිතන්නුකෝ එවන් දායකෙක් සමහරලාට කෝටි ගණනක මුදලකින් යාන වාහන වලින් උපකර කරලා තියෙනවා නමුත් ඔහු නිසා එන්ඩ එන්ඩ තමන්ගේ ආජීවයට හානි වෙනවනම් මේ පුද්ගලය මට මෙිච්චර කරලා තියෙනවන කියලා ඒ පුද්ගලය ළඟම නතර වෙනවාට වඩා ඔවත්තරල දානික තුමයි වටින්. ආ ක තමන් දැනගණ්ඩුවනේ ඒකයි මෙතැන නිපකෝ කියල කියන්නේ එළඟට පින්නතිනී වාසය කරන ආවාස මොනවාගේ ආවාසයක් සුදු සුද කොයි වගේ ප්‍රදේශයක් ජීවත්වීමට සුදුසුද මොනවාගේ ප්‍රදේශයක් තමන්ගේ ශරීර සෞඛ්‍යයට ගැල පෙනවද කොයිවාගේ පිරිසක් සමඟ ජීවත්තනයක හොඳද ආගේ කාරනාව හොඳට අවබෝධ කරගන සුදුසු ප්‍රදේශයක ජීවත්වනයක සුදුසු පිරිසක් ඇසුරු සුදුසු තැනක වාසය කරන එකත් මෙතන නිපකෝ කියල සඳහන් කරලා තියෙනවා. එමන පින්ඩතුන අපි කරණීය මත්ත සූත්‍රයේ ඇසුරින් සිදුකරන දහවිනි ධර්ම දේශනාව මෙ නිපකෝ කියන වචනය පැහැදිලි කරම තැන අදවසන් කරමු අප ගබ්බෝ කියන වචනය එකළොස්වැනි දේශනාව හදිලි කරණඩ ඉටතියාගිල මේ උතුම් සූත්‍ර දේශනාව යටති තවත් උතුම් ධර්මකාරණ ටිකක් දේශනා කරන්ඩ අද දේශනාවේ දායකත්වය දරු ලබනවා පන්නිපිටිය මාකුඹුරේ පදිංචි එච්ච් කමලා පෙරේරා සන්දනායක මහත්මිය ඇතුළු පවු්ලි සියරු දෙනා විසිල් උතු මරමුණ දෙමව්පියන්ට පින් අනුෝදන් කිරීම පවුලේ ියගගේ සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම ප්‍රධාන පරමාර්ථය බවට පත්කරගෙන ඊට අමතරෝසිෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව සඳහා වැඩම කළ ස්වාමින්න් වහන්සේට ධර්ම ශ්‍රවනය කළ සියලුම දෙනාට ලක්වාසී ලෝවාසි හැම කෙනෙකුටම අප විසින් රැස් කරගත්ත උතුම් ධර්මදානානි සන්සේ අනුමෝදන්වේවා කළ ප්‍රාර්ථනා කරනවා සන්දනායක මහත් මිය විසින් අනෝදන් කළ දෙම උපියන්ට සහඥාතීන්ට මේ සියලුම පින් අනුමෝදං වේවා ආශිරවාදකල් හැම කෙනකුටම රත්නත්‍රයාශිරවාදීෙන් නිදුක් නිරෝගි භාවී චිරජීවනය උදාාවේවා අවසාන අපි පාර්ථනා කරන උතුම් නිවන ඉතාම ඉක්මං භවයක මුදුන් පත් කර ගැනීම සඳහා මේ පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කියල පාර්ථනා කරන කාසක් හාචබු මට්හාා දේවානාගා මහිද්ධිකා උ්ඥන්තන් අනුහෝදිි වාචරගරක්කංතුළෝක සාාසනන් දේවෝ වස්සතු කාලීනේ සස්්‍ය සම්පත්ති හේතිචෙ. පිතෝ භවතුළො කෝචෙ රාජා භවතු දමමිකු.